දැන් මම ඉතින් මගේ කතාවේ වැදගත්ම දේ තමයි අද වර්තමාන මේ වර්තමාන තත්වේදී ඇත්තටම ඇති වෙලා තියෙන තත් තමුන්නාංශේ දන්නේ නැහැ හයිවේ ගැන හයිවේ වැඩිම කිලෝමීටර් ගාණක් හදලා ඉවර කරේ 2015 2019 කාලේ හරිද තමුන්නාංශලා ඕනම් බලන්න වැඩියෙන්ම කිලෝමීටර් ගණනක් නිම වුණේ දැන් වැඩේ තියෙන්නේ වැඩේ වැඩේ තියෙන්නේ ඒ ගැන අපි අපි ඒ ගැන වැඩිපුර කතා කරේ නැහැ අපි ඒ ගැන මාකටිං කරේ නැහැ ඒක තමයි ඇත්ත తత్వం ඒකේ ඉඳා තමුන්නාංශලා මෙතනදී කොච්චර කෑ ගැව්වත් ඕනෙක් ඕන තමුන්නාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ගෙන් ගිහිල්ලා ආන්න වැඩි කිලෝමීටර් ගාණක් අවසන් වුණේ මොන කාල සීමාවේද කියලා හරිද ඒකේ ඉඳා මම නිකම් සද්ද දැම්මට ඒක ඒක ඒකේ වෙනසක් වෙන්නේ නැහැ ඒකේ ඉඳා මිත්‍රෝර්ණි මම මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අද ඇති වෙලා තියෙන තත්ත්වේ honorable minister ආමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමන් ඔබතුමන් හම්බන්තොට වරාය සහ සම්බන්ධන ශාලාව ගැන කතා කරුවා ගරු මුලාසන මන්ත්‍රීතුමනි නෑ සභාවට කොමිටි සේජස් සභාවන කොමිටි සේජස් මිනිස්ටර් මිනිස්ටර් කැන් වෙරිෆයි ඒ වගේම තමයි හම්බන්තොට සම්බන්ධන ශාලාව ණයක් නෙවෙයි ඒක ග්‍රාන්ට් එකක් ඉතින් ඔබතුමාගේ මගේ නාතිකම වෙනස් හැබැයි බොරු කියන්න එපා එහෙනම් බොරු කියන්නේ නැතුව ගරු සභාපතිතුමනි ඒක ණයක් නෙවෙයි ක්ලැරිෆිකේෂන් කරලා මම ඉල්ලනවා ඒ බොරු කොමිටි සේජස් මිනිස්ටර් කැන් වෙරිෆයි මේ හන්සාටි අයින් කරන්න කියලා ගරු සභාපතිතුමනි thank you honorable member please continue garu garu emathuma obathuma mama kiwwa mul karanawa hitiye naha nikan eka hambattaro dakka gama metara duwagena ewilla hariyanne harida hambattaro dakka kila wadane kiwwata eke obathuma kiyapu karanaya garu sabhapathumane maadye anawa eka maadye anakota metumalla boru kiwwama eka sabhaga eka සමාජගත වෙනවා. දෙහිඳ මේ බොරුවට ඉඩ තියන්න එපා. කරුණාකරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා ඔබතුමාගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න. Thank you. Honorable member please continue. Honorable chair, kindly be fair. Right? Just because I mention something that means that it's a point of order. Just because I don't Honorable member during committee stages ministers of the government can clarify. Thank you. Hello. Okay, you give us ඔබතුමා මේ මේ වෙන වෙන ඒක තේරුම් ගන්න නැතුව වෙන දෙයක් පැටලෝගෙන කතා කරාට මට කරන්න දෙයක් නැහැ හරිද ඔබතුමාගේ පැටලිල්ලට මට කරන්න දෙයක් නැහැ ඒකින්ද මම එතෙන්දී ඉතාල පෑදලිවම කිව්වේ තමුන්නාන්සලාගේ කාලේ ණය 100 233කින් වැඩි වුණා 233කින් වැඩි බොරුවට ආර්ථික ආර්ධන වේගයක් ඇති වුණා ඒ ආර්ථික ආර්ධන වේගයෙන් ආර්ථිකයට වෙච්ච දෙයක් නැහැ තාම අර නෙළුම් පොකුන්ට වෙලා තියෙන නෙළුම් කලුණට වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ හරිද නෙළුම් කලුණ කෝ චෝක්ද හොඳයිද දැන් සැපද හරිද ඒකේ ඉඳා ඔබතුමා මේ මාත් එක නිකන් පැටලෙන්න යන්න එපා නිකන් හම්බන්තොට ගැන කිව්ව ගම හරිද ඒකේ ඉඳා ඔබතුමා මේ අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ. හරිද? ඔක්කොම අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ. ඒකේ ඉඳන් මම කිව්ව කාරණාව ගැන තමයි මම කිව්වේ මම මේ රටේ ණය බලතාවය ගැන. ඒකේ ඉඳන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා යම් කිසි ප්‍රකාශයක් කරා ණය සම්බන්ධයෙන් හම්බන්තොට සම්බන්ධන ශාලාව සම්බන්ධයෙන් ඒක ණයක් නෙවෙයි. ඒක ග්‍රාන්ට් එකක්. ඒක නිවැරදි කර This is the clarification from the honorable minister. Garu Mandithumani, obathuma karapu prakashe niwaradi kirima keruwe. Karuna kala ugat mantriwarayek widiyata obathumaye niwaradi kirima bahara ganna. Mokada obathumata waradinna puluwanne. Da hambanthora waraya vikunna gathu salli walata mokada kare kiyanne? Thank you. Eka nisa honorable member, please continue. Dan me me kathawa mage kathawada metumak kathawada? Mokada mage මේ කතාව කරන්න මට ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමාලට වෙලා තියෙන්නේ මේකනේ. දැන් රාජපක්ෂලා කෙනෙක් නැගිට්ටා නම් ඉඩ දුන්නා ඕන දෙයක්. එහෙම බෑ. මේ 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 අනාගත රාජපක්ෂවත්තුමා නැගිට්ටා කියලා එහෙම මේ 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 වෙනසක් වෙන්න බෑ. ඒකේ ඉඳන් දැන් මේ පාර්ලිමේන්තු විටියෙත් නැහැ. නොබල් මෙම්බර් වරිද පොයින්ට් ඔෆ් ඕඩර්. දැන් ආමල් රාජපක්ෂ පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු මන්ත්‍රීතුමා
පොඩ්ඩක් පොඩ්ඩක් මිනිහා මිනිහා කතුව මිනිහා කතුව කතා කරන්න අගමැතිතුමාගේ ගෙදර ගිහිල්ලා රැයට රැයට සිකියුරිටි වැඩියෙන් ඉල්ලනවා සිකියුරිටි මෙම්බර් ප්ලීස් කන්ටිනියු බණ්ඩක් වම්බඩු කුට්ටි වම්බඩු කුට්ටි වාඩි වෙන්න වම්බඩු කුට්ටි වාඩි වෙන්න අනේ මේ හරිද හරිද කරුණා කරලා නාමලෙන්තුමා පොඩ්ඩක් තියාගන්න හරි ඔයා 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 ඔයාට මම මෙතනදී කිව්ව කාරණාව තමයි ඒක තේරුම් ගත්තා නම් හොඳයි නැත්තම් නැහැ ඒකින්ද අපේ රටේ තියෙන දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් තියෙන රටේ තියෙන දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙළඳ අමාත්‍යංශයේ අපේ මා මිත්‍ර අපේ අමාත්‍යතුමා අපේ ප්‍රදේශයේ ඈ දැන් දැන් මෙතුමා කියන දේවල් අනේ මන් දන්නේ අපරාධේ මේ gedere ඉන්න අය පිළිගන්නෙත් නැතුව ඇති මොකද හැමදාම මේ ප්‍රශ්න ටික සතියකින් ඉවර වෙනවා දැන් මන් මට මතකයි ওই ගෑස් ප්‍රශ්නේ සිමෙන්ති